ඉතින් අදත් මගේ YouTube channel එකට එකතු වෙච්ච ඔයගොල්ලන් අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද මම කරන්න යන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්න black mo goldfish කියන goldfish වර්ගයේ එයා goldfish පවුලට අයත් වෙන සමහරවයි Google Ads කියලා කියනවා. ඒ මගේ භාෂාවෙන් මම කියන්නේ black mo goldfish කියලා. black mo goldfish කියන තමයි අද අපි කතා කරන්න යන්නේ. black mo goldfish කියන කතා කරනකොට ඉස්සල්ලාම අද අපි කතා කරනකොට කියන්න ඕනේ මේගොල්ලන්ගේ ටැංක් සයිස් එක. ටැංක් සයිස් එක ගත්තොත් සාමාන්‍යයෙන් මේගොල්ලන් ඔයගොල්ලෝ එක්කෙනෙක් හදන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් අඩියක් ඉග අඩි භාගයක් උස අඩි භාගයක් පළල වගේ ඒ චූටි ටැංකිය හොඳටම එක්කෙනෙක්ට ප්‍රමාණවත් එහෙම නැත්නම් පෑය එකක් හදන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් බ්‍රීඩ් කරන්න නැතුව පෑය එකක් හදන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඔයගොල්ලන්ට ෆිෂ් බෝල් එකක් ලොකු කිව්වේ අඩිය විතර පළලයි දිගයි ඔක්කොම සමාන අඩිය විතර ෆිෂ් බෝල් එකක් වාචි කරන්න පුළුවන් ටැංකියකින් ගත්තොත් මම ටැංක් සයිස් එකකින් කිව්වොත් මම කලින් කිව්ව ටැංක් සයිස් එක දෙගුණ වෙනවා. ඉතින් අපි දැන් මේගොල්ලන්ගේ ආයු කාලය ගැන කතා කරමු. ආයු කාලය ගත්තොත් මේගොල්ලන්ට ආයු කාලය ගත්තොත් මේගොල්ලන්ගේ දවුදු 10ක් 15ක් අතර කාලයක් ඒ වගේ දීර්ඝ කාලයක් මේගොල්ලන් ඇගේ සයිස් එකට ඒ වගේ දීර්ඝ කාලයක් මේගොල්ලන්ට ජීවත් වෙන්න හැකියාව තියෙනවා. තව මම මේක ඇත්තටම කිව්වොත් දැන්ට ලෝකේ වාර්තා වෙලා තියෙන්නේ වැඩිම ආයු කාලයක් ජීවත් වෙන ගෝල්ෆිෂ් හැටියට එයා බ්ලැක් මෝ ගෝල්ෆිෂ් කෙනෙක්ම නෙමෙයි ගෝල්ෆිෂ් පවුලට ඔරන්ඩා නැත්තම් එයා ලයන් හෙඩ් ගෝල්ෆිෂ් කෙනෙක් මම අහලා තියෙන විදිහට එයාගේ ආයු කාලය 40 අවුරුදු 45යි. ඉතින් අපිටත් ඔයාගේ ගෝල්ෆිෂ් ඒ වගේ ආයු කාලය ජීවත් කරගන්න පුළුවන් හරියට ෆිල්ටරේෂන් සිස්ටම් එක දුන්නත් pH එකේ හරියට වාතාවරණය හිටියොත් අඩුතරම මේගොල්ලන්ගේ ටැංක් එක සතියට එක සැරයක් ඒ කියන්නේ ටැංක් එක ෆුල් වතුර අඩු කරන්නේ නැතුව භාගයක් අඩු කරලා භාගයක් අයින් කරලා ඊට පස්සේ අලුත් වතුර ඒ භාගෙ පිරෙන්න දානවා. එතකොට pH එක ගන්නට බැලන්ස් වෙනවා. එහෙමත් නැත්නම් ඕගොල්ලන්ට හයිඩ්‍රින්න පාවිච්චි ගන්න පුළුවන්. ටැංක් එකට නිකන් හයිඩ්‍රින්න දැම්මම කැතයි. ඒකේ ඉඳලා නිකන් චූටි කප්ස් තියෙනවා. ඇක්වරියම්ස් වල තව දාන්න පුළුවන්. මැටිගල් තියෙනවා. ඒවා ගන්න පුළුවන්. ඒ වගේ ඒවා පාවිච්චි ගන්න පුළුවන්. ඉතින් දැන් මේගොල්ලන්ගේ pH එකේ ගත්තොත් 7.5 8.5 අතර pH එකක් තමයි මේගොල්ලන්ට තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ට ඕනෙම නම් රම්පා මුලක් තියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒක රම්පා මුල නැතුව ටැංක් එකට කැත නිසා ඒක පොන්ඩ් එකකින් නම් ප්‍රශ්නයක් නැති වෙයි. මොකද ඒක තිබ්බ රම්පම්බුල අයින් කරලා අපිට හයිඩ්‍රිල් ලෙවලින් ඒක හරියට බැලන්ස් කරගන්න පුළුවන් වෙනවා. මොකද බ්ලැක් මෝ ගෝල්ෆිෂ් සමහර අය පෞද්ගලික වශයෙන් ආස නැහැ මේ ගෝල්ෆිෂ්ලට විශේෂයෙන්ම බ්ලැක් මෝ ගෝල්ෆිෂ්ලට. මොකද ඒගොල්ලෝ කළු පාටයි. මගේ පෞද්ගලික වශයෙන් මම ගොඩක් ආස මාළු ජාතියක් තමයි බ්ලැක් මෝ ගෝල්ෆිෂ් කියන්නේ. ඉතින් දැන් මේගොල්ලන්ගේ ෆුඩ් ගැන කතා කරොත් මේගොල්ලන්ට සාමාන්‍යයෙන් නෝමල් ප්‍රෝටීන් පැලට්ස් දෙන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ මේගොල්ලන්ගේ සාමාන්‍ය ප්‍රෝටීන් පැලට්ස් හයි ප්‍රෝටීන් පැලට්ස් ඕන මේගොල්ලන්ට පණුගති ඕනේ හදන්න බොහොම ලේසි. හැබැයි ඔයගොල්ලෝ ගෝල්ෆිෂ්ලා සාමාන්‍ය ගොඩක් කැමති තැවිලි පාට ගෝල්ෆිෂ්ලා ඔරන්ඩා රෙඩ් කැප් ලයින් හෙඩ් ගෝල්ෆිෂ්ලා හදනවා නම් ඔයගොල්ලන්ට සමහර අය පොඩි කාලින්දම්ම හුරු කරගෙන ඉන්නවා. පොඩි කාලේ නම් සෝරි ගෙනපු දවසේ දැම්ම ඔක්සිජන් දීලා හුරු කරගෙන ඉන්නා. ඊට පස්සේ නිකම්ම වතුරට දැම්මම මේගොල්ලෝ මැරලා යනවා. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ඇක්වේරියම් එකේ මාළුවෙක් තෝරගන්නකොට හරියටම බලන්න ඕනේ එයා වීක් වෙලාද ඉන්නේ නැද්ද කියලා. එයා ඒ කියන්නේ බිම ටැංක් එකේ එක තැනකට වෙලා පීනන්න නැතුව ඉන්නවා නම් අනිත් පැත්තට පීනනවා නම් වයිට් ස්පොට් වගේ ඐ ඩ්‍රොප් තියෙන ඩ්‍රොප් ඇයි තියෙනවා නම් වයිට් ස්පොට් තියෙනවා නම් මැක්කෝ ඔයගොල්ලෝ සමහර විට ඒක දන්නේ නැති ඇති. මම මේක කියන්න අත්දැකීමේ මම ගෙනාව මැක්කෝ තියෙන බ්ලැක් මෝ ගෝල්ෆිෂ්ලා. හැබැයි ඒගොල්ලන්ට බේස් එකකින් හොඳ කරගත්තා. ඊට පස්සේ ඒකට මම පාවිච්චි කරා. ඔයගොල්ලන්ට පාවිච්චි ගන්න පුළුවන් ඇන්ටිපැරසයිට් පාවිච්චි ගන්න පුළුවන් මෙතනින් බ්ලූ යූස් කරන්න පුළුවන්. ගොඩක්ම මේගොල්ලන්ට හැදෙන රෝගයක් තමයි මෙන්න මේ
වයිට් ස්පොට් කියන එක මගේ ගෝල්ෆිෂ් කෙනෙක්ටත් වයිට් ස්පොට් තිබ්බා ඒත් මම ඒ බේත් එකින්ම බෙටනින් බ්ලූ දැම්මා ඇන්ටිපැරසයිට් දැම්මා ලුණු ඇක්වේරියම් සෝල්ට් ලුණු විශේෂයෙන් මේක කියන්න ඕනේ ලුණු දැම්මොත් ඔයගොල්ලෝ ලුණු දැම්මොත් ලුණු අපි නිකන් පාවිච්චි කරන අයඩින් සහ අයඩින් සහිත ලුණු ගන්න හොඳ නැහැ ඒගොල්ලන්ට ඒක මේගොල්ලන්ට ශරීරයට අහිතකරයි ඊට පස්සේ ෆින් රොට් එන්න බලනවා ඒගොල්ලන්ට කරමල් ඉදිමෙන්න බලනවා ඉදිමෙන්න බලනවා මස් දිය වෙන්න බලනවා ඒ වගේ ඒවා ඉෆෙක්ට්ස් සයිඩ් ඉෆෙක්ට්ස් වලට ඒවා එනවා ඒක හින්දා ඒගොල්ලන්ට ඇක්වේරියම් එකේ මළුවව ගන්නකොටම ගන්න පුළුවන් ඒ කියන්නේ ඇක්වේරියම් එකේ මළුවව ගන්නකොටම ඒ මා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හට් වලින් ගන්න එක එච්චරම හොඳ දෙයක් නෙමෙයි ඉතින් අර අවුවේ තියාගෙන හට් වලින් විකුණන හට් දාගෙන අර ජූස් බාස් වගේ විකුණන මාළුන් ගන්න එක එච්චර හොඳ නෑ ඔයගොල්ලන් ඇක්වේරියම් එකකින් ගන්න එකකින් ගන්නව නම් තමයි හොඳම දේ ඒ ඇක්වේරියම් එකේම ඔයගොල්ලන්ට කැම්ප කට්ටයක් ගන්න පුළුවන් තව ඔක්සිජන් පෙති තියනවා ලෙඩ වෙච්ච අයට ඒක ගොඩක්ම පාවිච්චි ගන්න ඇරවානාස්ලට පාවිච්චි කරනවා ඒ වගේ මාළුන්ට මේක එච්චරම ලෙඩ හැදෙන මාළු జాතියක් නෙමෙයි මේගොල්ලෝ ලේසියෙන් ලෙඩ වෙන්නේ නැහැ ඇක්වේරියම් සෝල්ට් පැකට් එකක් ගන්න පුළුවන් ඇක්වේරියම් එකෙන් ඔයගොල්ලෝ ඉල්ලලා සල්ලි වලට ගන්න පුළුවන් නිකන් නෙමෙයි සල්ලි වලට ගන්න පුළුවන් ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට තව දෙයක් ගැන කියන්න තියෙනවා චයිල්ඩ් ලයිෆ් හරහා pets, arts, music, travel, cooking, toys, lego, games, sports, adventure, nature ඔය හැම දෙයක් ගැනම මම වීඩියෝස් ඉස්සරහට අරන් ඉනවා මගේ වීඩියෝස් බලන්න ඕන නම් ඔයගොල්ලෝ subscribe කරන්න එතකොට මගේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක බලන්න අවස්ථාව තියෙනවා ඉතින් හැම දිනාටම අදට ගිහිල්ලා ඉන්න හැම දිනාටම සුබ දවසක්